සුබ දවසක් වේවායි කියලා අද ආරම්භ කරන අපේ අලුත් මාතෘකාවක්. මේ මාතෘකාව මෝහනේ සම්බන්ධවමයි. සමූහ මෝහනය කියන්නේ මොකක්ද කියලා අහපු ප්‍රශ්නයකට උත්තරයක් විදිහට තමයි මම මේ කරන්න ඉන්නේ. නමුත් ඒකේ දීර්ඝ සාකච්ඡාවක් අපි වෙන දවස කරමු. සාමාන්‍ය සමූහ මෝහනයක් කියලා කියන්නේ විශාල පිරිසක් එකපාර අපිට මෝහනය කරන්න පුළුවන් නම් ඒ සමූහ මෝහනේ වටිනාකම් කීපයක්ත් තියෙනවා. ගොඩක් වෙලාවට එක්කෙනෙක් මෝහනය කරන්න ගියපම සමහර අවස්ථාවල තියෙනවා එයාට මෝහනය වීම කල් යනවා, නිකන් අපහසු වෙනවා. මේ නිසා ගොඩක් වෙලාවට පිරිසක් ඉදිරියේ මෝහනයනකොට ඒක වේගයෙන් මෝහනය වෙනවා. ඉතින් ඒකේ තියෙන වාසිය එකයි. දෙවෙනි කතාව තමයි ගොඩක් අයට මේ එකට මෝහනය වීමේදී මෝහනය නොවුනත් ඊළඟ අවතාවේ මෝහනය වීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒකට තියෙන මොලේ හුරුභාවය නැත්නම් පුරුද්ද ඇති වෙනවා. ඒ නිසා පහසුවෙන් මෝහනය කිරීමේ අවස්ථාවක් ලැබෙනවා. සමූහ මෝහනයේදී සමහරු හිතනවා මේක තමන්ගේ පුද්ගලික දේවල් අනිත් අයට නිරාවරණය වෙනවා කියලා හිතනවා. ඉතින් එහෙම අර බලවත් හිතන අයට ඒක ටිකක් අපහසුයි. නමුත් ගොඩක් වෙලාවට අර පුද්ගලගේ එක එක එක්කෙනා ළඟට ගිහිල්ලා වෙනම අපිට පුළුවන් වෙනවා එයාට අවශ්‍ය උපදෙස් දෙන්න, එයාගේ තොරතුරු ගන්න, එයාට අවශ්‍ය විධාන ලබා දෙන්න. ඉතින් ඒ වගේ වෙලාවට මානම් කරන්නේ කල්තියා එයාට ඕන යෝජනා මොනවද කියලා අහලා, ඒ කියන්නේ යකෙන බලාපොරොත්තු වෙනෝනේ තමන්ට ආර්ථික දියුණුවක් ලබන්න ඕනේ, එහෙම නැත්නම් ලෙඩක් හොඳ කරගන්න ඕනේ, එක්ක දරුවෙක් ලබා ගන්න ඕනේ, ඉගෙනීම දියුණු වෙන්නට ඕනේ, ඇඟේ තියෙන රෝගයක් අඩු කරගන්නට ඕනේ, වේදනාව අඩු කරගන්නට ඕනේ. මේ වගේ එක එක යෝජනා තියෙනවා නම් ඒ යෝජනාව තමන්ගේ සාක්කුවේ ලියලා තියාගන්න කියලා කියනවා. ඊට පස්සේ තවත් කවුරු ළඟ ඉන්නවා නම් එයාට උපකාර කරන්න ආපු කෙනෙක් ඇගේ බහරකරුවෙක් ඉන්නවනම් එයාට ඕන රෙකෝඩ් කරගන්නත් පුළුවන් මේ කතාව. ඉතින් ওই විදිහට සමූහ මෝහනයකදී තනි තනිවමත් ඒගොල්ලන්ට මේ උපදෙස් දීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව දැන් විශ්වවිද්‍යාලයක එහෙම නැත්නම් පාසලක නැත්නම් ටියුෂන් පන්තියක නම් ගොඩක් වෙලාවට ළමයිට එකම අරමුණ ඉගෙනීමනේ, වෙන බොහෝ අරමුණු නැහැනේ. ඒ නිසා ඒගොල්ලන්ට බලාපොරොත්තු තියෙන්නේ ඉගෙනීමෙන් ගොඩ යන්න. නමුත් ගොඩක් වෙලාවට ඉගෙනීම සම්බන්ධ කරගත්තත් ඒකේ බහු ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් වශයෙන් ඒ තුනක් ඉහළට සැඩ් අගයක් ගන්න හිතාගෙනම හිටියට සමහරුන්ට සමහර විෂය අමාරුයි. ඒතොර එයාට ඒ ගැටලු තියෙනවා. ඒ සමහරුන්ගේ ආර්ථික ප්‍රශ්න ගැන හිතෙනවා. ඒ සමහරුන්ට තියෙනවා එයාගේ පරණ පෙම්වතෙක් හරි පෙම්වතියක් කියන එයාගේ ඇතිවෙච්ච මානසික අවපීඩනයේ තත්ත්ව නැත්තම් කලකිරීම ස්වභාවයන් තියෙනවා. පවුල පිළිබඳ ගැටලු තියෙනවා. මේ වගේ බහුවිධ ගැටලු තියෙනවා. සමහරුන්ට බීතිකාවන් තියෙනවා. සමහරුන්ගේ ඊවලොඩ ප්‍රශ්න නිසා ඇතිවෙච්ච ගැටලු තියෙනවා. මේ වගේ බහුවිධිත තියෙන ගැටලු රාශියක් තියෙනවා. ඉතින් එක එක කෙනාට එවුවා වෙන වෙනමත් පැහැදිලි කරන්න පුළුවන්. නමුත් පොදු අරමුණක් ගත්තාම අර විදිහට අවශ්‍ය දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. අනිත් වැදගත් කාරණේ තමයි දැන් අපි ඔක්කොටම අවශ්‍යයිනේ වීර්යයෙන් ඉන්න, සතුටෙන් ඉන්න, ඊට පස්සේ හරි විදිහට තමන්ගේ දියුණු ලබන්න. ඒවට සමූහ මෝහනයේදී එක පාර විධානය කරන්නට පුළුවන්. ඒතකොට එහෙම කරන් පස්සේ ඒකට හිතේ රැඳෙනවා. ඉතින් කියන්න හිතන්න පුළුවන් ඒක කරොත් හරියයිද, තනියම කරන එක නේද මේක හොඳ වෙන්නේ කියලා. නමුත් එහෙමත් නෙමෙයි, අරකේ සමූහ විදිහට අපිට මුළු අවශ්‍ය ප්‍රාර්ථනා එක සෙට් කරන්න පුළුවන්. ඒතකොට අපිට ඕනේ මොනවා කරත් ඉමෝෂනල් ජොයින් කරගන්න ඕනේනේ, හැඟීම් බද්ධ කරගන්න ඕනේ හැම දෙයකටම. ඉතින් ගොඩක් දෙනෙක් ඒක දන්නේ නැති අය ඉන්නේ, කොහොමද මේ ඉමෝෂනල් බද්ධ කරන්නේ කියලා. නමුත් ඉමෝෂන් සම්බන්ධ කරන්න ඕනේ ඉගෙනීමට, ඔය ඕනම කියන එකට අවශ්‍ය වෙනවා මේ ඉමෝෂන් සෙට් කරන එක. ඉතින් ඒ සඳහා, ඊට පස්සේ අවබෝධය සඳහා, ඊට පස්සේ ඉස්සර අනාගතයේ ඩිටර්මිනේෂන් සඳහා, ඒතකොට සෙල්ෆ් කන්ට්‍රෝල් එක, සෙල්ෆ් අවයානස් එක, ඊට පස්සේ තව ඔන්න ඔය ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මෙව්වා කේක්කනාට ඒක දාන පොදුවේ දාගන්න පුළුවන් වුණාම ඒක අපිට ලේසි වෙනවා. ඉතින් ඒකත් හරි වටිනා වෙනවා. ඉතින් ඊට අමතරව චූටි චූටි වෙන වෙන පුද්ගලික දේවල් තියෙනවා නම් එව්වා වුණත් අපිට කියන්න පුළුවන් ඔබගේ අහවල් ගැටලුව මෙන්න මෙහෙම තියෙනවා කියලා. ඔය ඉවත් කරන ක්‍රම තියෙනවා. ඒවා සමූහ එකෙදිත් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් අන්තිමට මා කරන දෙයක් තමයි තවත් ඔබගේ ගැටලු විසඳිච්ච නැති අය ඉන්නවනම් පොදුවේ එකෙන් අත උස්සන්න කියලා කියනවා. එතකොට සමහරු අත උස්සනවා. ඒත් අත උස්සන කෙනා ළඟට ගිහිල්ලා වෙනම අපි අරගෙන එයාටත් ඒ අවශ්‍ය මොකක්ද කියලා හොයලා ඒ ප්‍රතිකාර කරගන්න ඒ වෙලාවේ කරන්න පුළුවන්. ඒක සමූහ මෝහනයේදී ඔය වගේ වටිනාකම් තියෙනවා. තවත් ගොඩක් වටිනාකම් තියෙනවා. මම අද කෙටි වීඩියෝ එකක් කරන්න ඉන්නේ. ඒ නිසායි මම මේ ගොඩක් විස්තර කරේ නැත්තේ. ඉතින් පාසල් වල අපි කරනකොට පාසල් වල සමහරුන්ට අර කිව්වා වගේ ඉදිරිපත් වෙන්න කැමති නැහැ. එතකොට කතා කරන්න බෑ. මෙව ඇත්තරම සොෆ්ට්වෙයා නැත්නම් අපේ කියනවා වට මෘදු කුසලතා දියුණු කරන්න ඕන දේවල් සමහරුන්ගේ වා දියුණු වෙලා නැහැ, ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා වෙන්නත් පුළුවන්. ඉතින් සමහරුන්ට ඒක
ඉදිරිපත් වුණත් කරන්න බැරි අවස්ථා තියෙනවා. ගොත ගැහෙනවා, ගීතයක් කියන්න ආවට කියා ගන්න බෑ. එහෙම ගැඹුරු වශයෙන් තියෙන අයත් ඉන්නවා. ඒ වගේ අයට අපි මේක ක්ෂණිකව මේ ප්‍රතිකර්මය ඉදිරිපත් කළා. අපි ඔබ ඔබ වෙනවාද සමහර පාසල්වල අපි කරපු ඒ වගේ දේවල් වලින් ඒගොල්ලන් අර ගැටලු සම්පූර්ණ අහෝසි කරලා යථා තත්ත්වයට ගෙහෙන්න පුළුවන්. ඒක බොහොම සරල ආකාරය. ඉතින් ඔන්න ඕක හොඳට මතක තියාගන්න. ඉතින් අපි සමූහ මෝහනයකදී ඒකේ වටිනාකම් තියෙනවා. ඒ වටිනාකම් වලදී ඔබ මේක අනුමත කරගෙන බලාපොරොත්තු වෙන මෙන්න මේවා තමයි බෙනිෆිට්ස් කියන එක. ඊට අමතරව තවත් ගැටලු තිබ්බොත් ඕගොල්ලෝ අපේ කමෙන්ට්ස් පිටුවේ සටහන් කරන්න, ඒවටත් අපිට උතුරු දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේෙහිදී අර ව්‍යාපාරික මහත්දෙකේ කතාවක් කියන්නේ කිව්වා. මොකද ගොඩක් අය කියනවා මේ දියුණු වෙන්න මේක භාවිතා කරන්න බැයිද? මින් එහෙම කරපු ගණනාවක්ම තියෙනවා. එහෙදි එක කතාවක් මට මතක් වෙනවා. මම එක්තරා ටියුෂන් පන්තියක නැත්නම් පුද්ගලික පන්තියේ වගේ මෝහන වැඩසටහනක් කරලා අවසානයේදී තව එතන ගුරුවරු පිරිසක් හිටියා. එක ගුරුවරයෙක් මට වෙනම කතා කරලා කිව්වා, මාවත් මෝහනය කළා. මගේ ඉන්නේ ශිෂ්‍යෝ 20ක් 30ක් විතරයි. නමුත් මේක මට 1000 දක්වා දික් කළ දෙන්න. ඒ විතරක් නෙමෙයි, පුළුවන් නම් මේ ආයතනයත් මට ගන්න හැකියාවට මගේ ධනිය වැඩි කළ දෙන්න කියලා. ඉතින් මම ඒ වෙලාවේ ඇත්තටම මා ඒ කාලේ දීර්ඝ අත්දැකීම් නැති කෙනෙක්. නමුත් මම හිතුවා ඉතින් මෙයා ඉල්ලන දේ මේක කරන්න පුළුවන් නේ. මොකද මොනේ සිද්ධාන්තයක් නේක. අර කම්පියුටර් එකට අපිට අවශ්‍ය අපි කියමු ජෙට් එකක් යනවා නම් ඉලෙක්ට්‍රොනික නැත්නම් මෙමරි එකක් සම්බන්ධව කම්පියුටර් පරිගණන ආශ්‍රයෙන් අපිට පුළුවන් ඒක හරියට ෆීඩ් කරන්න අහවල් තැනට යන්න කියන එක. ඒකට අපි දන්නවා දැන් මිසයිල් යවනකොටත් ඒ අහවල් තැනේ අංශක ගාන සෙට් කරලා යවන්න පුළුවන්. ඒ වගේ බ්‍රේන් එකෙත් අපිට තියෙන පරිගණකයක්. ඉතින් පරිගණකයේ ස්වභාවික පරිගණකය තුළට අවශ්‍ය දත්ත ගබඩා කරන්න පුළුවන්. ඊට පස්සේ අර මගේ විශේෂත්වය තමයි ඉමෝෂන් සෙට් කරන එක. ඉතින් පිළිවෙට ලස්සනට ඒකට ගැළපෙන විදිහට කරනවා. ඊට අමතරව මේ සංස්කෘතියක් තියෙනවනේ. ඉතින් මේ ගොඩක් වෙලාවට අපි හිතුවට එක එක්කෙනාට එකපාරම ඒවා දාන්න බෑ. එයාගේ ආගම දහම, ඊට පස්සේ එයාගේ සංස්කෘතිය, එයාගේ කුඩා කාලේ මෙන්න මෙව්වත් එක්ක තියෙන බොන්ඩ් එක වැඩි. ඉතින් ඒව නිසා ඒවත් සම්බන්ධ කරගෙන මෙතන කරන්න පුළුවන්. ඒතකොට ඒවලින් ආශිර්වාද ගන්න, ඒවල විශ්වාසයන් මත, ගැඹුරු විශ්වාසයන් මත ඇතුළේ පරිපතවල තත්ත්ව වෙනස්. ඒතකොට ඒ වගේ වෙලාවට අපි කරන්නේ විශ්වාසයන් පවා උද්දීපනය කරමින් අර කියන විදිහට එයාගේ මොටිවේෂන් එක නැත්තම් ඒ අභිප්‍රේරණයන් සහ මතක තැන්පත් කිරීම, ඒවා ස්ථාවර කිරීම, ස්ථාවර කුණාද කියලා දැන ගැනීම කරන්නට පුළුවන්. ඉතින් මෙහිදී සිද්ධ වුණච්ච දේ තමයි අර අපේ ගුරු මහත්මයා එයාට අර කිව්වා වගේ අපි පණිවුඩ යටිහිතට දාලා ඒවා කාලයකුත් දීලා ඒක ඉදිරියට ගිහිල්ලා තමන්ගේ දහස් ගණන් ශිෂ්‍යෝ ඉන්න ඒවා පෙන්නලා ඊට පස්සේ ඒ ආයතන විතරක් නෙමෙයි තවත් ආයතන අරගෙන වාහනත් අරගන්න හැටි අපිට රූපාකාරයව ඉදිරියට යන්න පුළුවන්. ඒවත් හැබැයි නිකම්ම කළා හරියන්නේ නැහැ. ඕන කෙනෙකුට හිතන්න පුළුවන් අපෝ මාත් ඔහොම හිතනවා කියලා. නමුත් මේකේ විශිෂ්ටත්වය තමයි අර අපි කියන පරිපත සංස්කෘතික ආගමික සහ ඉමෝෂනල් ඒවා සෙට් කරන එක. ඒවර කම්පියුටර් පරිගණක දත්ත දන්න කෙනෙකුට මේක කරන්න පුළුවන්. අපිටත් හිතන්න පුළුවන් අයියෝ අපිට මොකක්ද අතෙන්ට යවන්න පුළුවන්. නමුත් ඒක දැනගන්න ඕනේ කරන හැටි. ඒ වගේම අපි දන්නේ නැතුව ඒවට වෛරස් ප්‍රෝග්‍රෑම් හැදිලා තියෙනවා බ්‍රේන් එකේ. ඒක අනිත් වැදගත් දෙයක්. සමහරු කියන මට බෑ, මං කැමති නෑ, මට එපා වෙලා, මම ගේ ආත්මේ කරුමේ, මට මේක ගහපල කියලා ඇතුලේ වෛරස් ප්‍රෝග්‍රෑම් හැදිලා තියෙනවා. ඒව අයින් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒව අයින් නොකර කරන අවස්ථා තියෙනවා. එතකොට අර දේව හරියන්නේ නෑ. ඉතින් ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. සමහරුට මේ භවයේ නෙවෙයි පෙර භවයේ කතා තියෙනවා. ඉතින් ඒව මං ඉස්සෙල්ලත් කිව්වා සත්‍ය අසත්‍යතාවයේ කියලා. මෙමරි පද්ධතියක් නැත්නම් වෛරස් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නම් ඒවා ඩිලීට් කරගන්නත් ඕනේ. ඒවා ඩිලීට් කරලා අපි ස්පේස් එක හොයලා ඒවා අලුත් ඒවා එකතු කරලා ඒවා ඉමෝෂනල් බොන්ඩ් කරලා සංස්කෘතික ආගමට තියෙන විශ්වාසයන් සමග සෙට් කරලා ඉදිරියට යවලා ඔන ඔය විදිහට තමයි කරන්නේ. ඉතින් ඒ විදිහට මේ කරාට පස්සේ මොකද වුනේ? ඒ සංසිද්ධියේදී අර ගුරුවරයා ඇත්තටම අවුරුදු 10ක් යනකොට දහස් ගණන් ළමයි හිටියා. තව අවුරුදු 15ක් යනකොට අර ආයතනයත් ගත්තා. ඊට පස්සේ තවත් ආයතනයක් මිලදී ගත්තා. දැන් දිස්ත්‍රික් ගණනාවකව හොඳම ටියුෂන් ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ඒ අවුරුදු ගාණක් කරගන්න බැරි වෙච්ච එක අර වේගයෙන් ස්පීඩ් කරන්න මේක හරි වුණා කියන එක ඔබට පැහැදිලි වෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා කියන්න. කෙසේ වෙතත් මා හිතන්නේ ඔබට මේ සම්බන්ධව ලොකු දැනුමක් ලැබුණා. ඒතර ඔබ කරන්න ඕනේ මෙවැනි සමූහ මෝහන අවස්ථාවට හෝ අවස්ථාවට අවශ්‍ය වුණොත් ඒක කරන්න පුළුවන්. එතකොට වෙනත් රටවල දැන් ඇමරිකාව, කැනඩාව, එංගලන්තය වගේ රටවල් මෙවා නිතර භාවිතා කරනවා ඒගොල්ලෝ. ඉතින් ඒවල භාවිතයන් තුළින් අපි මේ මම දැකපු දේවල් නම් ඔය අපි මාත් විස්තින් විස්තර කරන ඉමෝෂන් ඒවා සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ගොඩක් දෙනෙක් මනෝවිද්‍යාව සහ මනෝ වෛද්‍ය විද්‍යාව, ස්නායු වෛද්‍ය විද්‍යාව, සංස්කෘතිය, ආගමික සිද්ධාන්ත දන්නේ නැතුව තමයි මේවා එක් කරන්නේ. ඉතින් එහෙම කරාන් පස්සේ ඒකෙත් ප්‍රතිඵල නැතුව නෙමෙයි. නමුත් අර ප්‍රතිඵලවල
යම් අඩුපාඩුවක් වෙන්නට පුළුවන්. මොකද සියලු බලය යොදා ගන්න අපහසු වෙනවා. ඒ වගේ වෙලාවට සමහරට කාලයක් අවශ්‍ය වෙනවා. මොකද අපි දන්නා පරිගණකයක් ගෙනවොත් ඒක වෛරස් තිබ්බොත් ඒක අයින් කරන්න වෙනවා. අලුතෙන් ඩවුන්ලෝඩ් කරොත් ඒක අලුතෙන් කරන්න වෙනවා. ඒක කාලයක් යනවා. ඒක විශේෂඥයෙක් වෙන්න ඕනේ. ඒ වගේ බා දැනගන්නට වෙනවා. ඉතින් ওই කතා ටික ඔගොල්ලෝ මතක තියාගන්න. එහෙනම් ඔන්න බෑ කියන අයට කඩාවැටෙනවා කියන අයට දොර රට කඩාවැටෙනවා කියන උනත් අපිට මේක උද්දීපනය කියලා මොලේ සංජායනයක් වැඩි කරන්න පුළුවන් බව මතක තියාගන්න. ඔබ මේ වෙනකොටත් ව්‍යාපාරිකව වෙනදා කඩාවැටලා බිඳ වැටලා හිටියනම් ඔබගේ ඥාතීන් සොහොයුරන් ඒගොල්ලත් මේකෙන් ඉදිරියට යන්න යම් ආකාරයක පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔබ ප්‍රදේශයේ ඔබ නගරයේ අවශ්‍ය නම් ඔබට පුළුවන් අපේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා කතා කරලා ඒගොල්ලොත් එක්ක දින වෙන් කරගන්න. ඒකත් ඔබට වාසියක් වෙනවා. ඉතින් විශේෂයෙන් අපි මනෝ සෞඛ්‍ය සංවර්ධනය ඊට පස්සේ නුවණ ඇති කරන වැඩසටහන් තවත් බොහෝ දේවල් මීට අමතරව කියලා දෙනවා. හොඳයි, එහෙනම් අපි කතා කරගෙන ආවේ සමූහ මෝහනය ගැන. ඒකෙත් යම් අවබෝධයක් දුන්නා. තවත් බොහෝ දේවල් තියෙනවා දැනගන්න. අපි ආය දවසක මේ වගේ වැඩසටහනකින් නැත්නම් මේ වගේ වීඩියෝ එකකින් හමුවෙනතුරු ඔබට ජයග්‍රහණි දවසක් වේවා. මේ වෙනකොට ඔබත් කඩාවැටලා හිතවැටලා පල්හැවැටලා හිටිනවා එහෙම හිතන්න එපා කියන එක මතක තියාගෙන ඔබට පුළුවන් අපේ තවත් වීඩියෝ තියෙන ඒවා නරබලා මේ ශක්තිය වැඩි කරගෙන ඉදිරියට යන්න. එහෙනම් නැවතත් මතක් කරනවා ජයග්‍රහණි වාසනාවන්ත දවසක් වේවා.